සචී ඔටෝ පේන්ට් ගොඩක් අය මයෙන් අහලා තිබුණා 2K 1K කියන එකේ තේරුම මොකක්ද කියලා. ඉතින් අද මම ගෙනල්ලා තිනවා මේ තියෙන 2K පේන්ට් මේ තියෙන 1K පේන්ට්. ඒ කියන්නේ සොලිඩ් කලර් තියෙන 1K ගන්න අපමණ වහ ගන්න ගන්නේ සොලිඩ් 1K කලර් එක. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මේ තියෙන්නේ 1F7 1F7 සිල්වර් මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ 2K පේන්ට්. ඉතින් මේකට මේ තුනම ඕන වෙනවා. මම මයික් එකක් නැතුව තමයි වීඩියෝ කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ සුබ දවසක්. ඉතින් ගොඩක් අය හරිදා මොබයිල් එකේ පේන්ට් එක කියලා කරන වීඩියෝ එක ගොඩක් අය බලලා තිබුණා. ඉතින් ඒක ගොඩක් කමෙන්ට් වල තිබ්බා. ඉතින් අදත් නැනේ මම මේ මොබයිල් එකේ පේන්ට් කරගන්න කොළ පාටයි කළුයි පේන්ට් කරනවා ගා ගන්න නැති. ඉතින් අබල්ම කොහොමද පේන්ට් එක කරගන්නේ කියලා. ඒ වගේ තමයි ගොඩක් අය ප්‍රශ්න දාලා තිබුණා. ඉතින් ප්‍රශ්න දෙකකට උත්තර දෙනවා. WM කියලා කියන කමෙන්ට් එක දාලා තිබුණේ අපි දැන් මේකට ෆයිමර් ගහලා දෙන්නේ. ඉතින් ෆයිමර් ගහගත්තාම පස්සේ කෙලින්ම අපි ඒක උඩින් තීන්ත ගහනවා නැත්නම් පොඩ්ඩක් මට්ටම් කරනවා කියලා. ඉතින් මෙහෙමයි 400 පරණ කොළයෙන් ඕගලන්ට කලින් කිව්වා වගේ ඒක මට්ටම් කරගන්න පුළුවන්. ඉතින් 400 කොළයෙන් වතුර යාන්තම් දාලා සාමාන්‍ය ගානට කොළෙන් කපා ගන්න පුළුවන්. එහෙනම් කපා ගත්තාට පස්සේ අපි දුන්න ඕනම තීන්තයක් ගහගන්න. ඉතින් තව කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා බ්ලැක් ෆයිමර් එක උඩින් නිල් පාට ගහන්න බෑ නේද? ඊට උඩින් නිල් පාට ගෙවුවොත් එහෙම ගහන්නේ නැ නේද කියලා. ඉතින් මෙහෙමයි බ්ලැක් ෆයිමර් එක උඩින් නිල් පාට තද නිල් පාටක් වගේ නම් ගහගන්න පුළුවන්. ලා නිල් පාටක් වගේ ගහන්න නම් ඒකට කිල එකක් ගහලා තමයි ගහගන්නේ. මොකද නැත්තම් වැහෙන්නේ නැති යනවා. තව කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා නිල් මෝටර්ස් කියලා කෙනෙක්. ඉතින් එයා දාලා තිබුණේ ඔයිල් පයිමර් දැන් යූස් කරන්නේ නැද්ද කියලා. ඉතින් මෙහෙමයි ඔයිල් පයිමර් ගහගන්නේ සාමාන්‍ය ගේට් එකකට වගේ දෙයකට තමයි ඔයිල් පයිමර් ගහගන්නේ. ඉතින් ඔයිල් පයිමර් ගේට් එකකට ගහවත් හරියට කපලා ගෙවෙනස ඒකත් ගැලවෙන්න බලනවා. ඉතින් ඔයිල් පයිමර් ගහන්නේ අපි ඒකට හෑන්ඩ් පේන්ට් එක ගහන්න ඕන. ඉතින් දැන් ගොඩක් අය ඔයිල් පයිමර් ගහන්නේ නැහැ. මොකද ඔයිල් පයිමර් ගහපු බඳවල් හැම ඔක්කොම ගැලවිලා තිබුණා. ඉතින් මේ වගේ බයිසිකල් ෆ්‍රේම් මේකට නම් අවුලක් නැහැ ඔයිල් පයිමර් ගෑවට. ඉතින් මෙහෙමයි ඉතින් ඊට වඩා ලේසි බ්ලැක් පයිමර් ගහන එක. ඉතින් බ්ලැක් පයිමර් ගහගත්තාම ඕගොල්ලන්ට එවෙලෙම පේන්ට් කරන්න පුළුවන්. බැලලත් ඔයිල් පයිමර් ගහ ලයිට් කලර් එකක් පේන්ට් කරනකොට එහෙම ලයිට් කලර් එක රෝස් වාට් එන්න බලනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන් බ්ලැක් මයිල් මට යූස් කරන්න. ඉතින් වාහන වලට කොහොමද ඔයිල් පයිමර් ගහන්න එපා. ඉතින් ගොඩක් අය ට්‍රිවිල් වලට එනම් ඔයිල් පයිමර් ගහනවා. ඒක ඔයිල් පයිමර් ගහන්න එපා කියලා මම කියන්නේ. මොකද ඔයිල් පයිමර් එක බූමුතෙල් දාලා දුවොත් ඒක යනවා. ඉතින් ඒක අපි ඒ කියන්නේ ඉතර මේක සාර්ථක නැති නිසා තමයි එහෙම කිව්වම යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ගිරු කැල්ලක් දාගත්තට පස්සේ ඔයිල් පයිමර් ගෑවට ගමන්නේ නැහැ. ආයේ කැටලෝ දානකොට අපි ඒක ඔයිල් පයිමර් ටික ගියා ගන්නවා. උදේ නන්දරාද කමෙන්ට් එකක් දාලා තිබුණේ ලැකර් ගහනකොට ටිනර් දාන්න ඕනේ නැද්ද කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේ මම කියලා දිනවා කිව්වොත් අන්තිම කොඩේ ටිනර් දාන්න ඕනේ නැහැ කියලා. ඉතින් එයා හිතලා තියන්නේ ලැකර් ටිනර් දාන්නේ නැහැ කියලා. ඉතින් ලැකර්ට අනිවාර්යෙන් ටිනර් දාන්න ඕන. ඉතින් අපි දෙකට එකට මිස් කරනවා නම් අනිවාර්යෙන් 120ක් 25ක් අතර වගේ ටිනර් කලවම් කරගන්නවා. මම කිව්වේ අපි කෝට් තුනක් ගහනවා නම් තුනම ඒ මට්ටමින්ම ගහ ගන්නවා. ඉතින් අපි ඒකට පස්සේ ටිනර් වැඩි වැඩි කරලා ගහන්නේ නැහැ කියලා මම කිව්වේ. ඉතින් එහෙම අපි ටිනර් වැඩි කරලා ගැහුවොත් පේන්ට් එක වේලනකොට ඒක ෂයින් එක බහින්න බලනවා. ඉතින් ඔයගොල්ලෝ අර 120ක් 25ක් අතර වගේ ටිනර් දාගන්න තිබ්බොත් එහෙම ෂයින් එක බහින්නේ නැහැ. ඔය ගන්නෝ තියාගන්න පුළුවන්. ඉතින් ලක්මල් කමෙන්ට් එකක් දාලා තිබුණේ කැටලෝ එකේ ගණකම අඩු කරන්න පුළුවන් ද කියලා. ඉතින් මෙහෙම කැටලෝ එකේ ගණකම අඩු කරන්න පුළුවන්. ඉතින් ඒකට අපිට පුළුවන් සිල්වර් කලර් එකක් වගේ විස්තර ගන්න. ඒ කියන්නේ ටිනර් ටිකක් දාලා මිස් කරගන්න පුළුවන්. එතකොට කැටලෝ එකේ ගණකම අඩු වෙනවා. ඉතින් ඒ වුණා ටික කාලයක් ගියට පස්සේ අවුරුද්දක් වගේ තියෙන්නේ වාහනේ පැනල් එක රෝල ඒ විදිහට ගණකම අඩු කරලා දැම්ම කියන්නු. දැම්මට පස්සේ ටික කාලයක් ගියට පස්සේ ඉතින් කැටලෝ එක පුපුරන්න බලනවා. ඉතින් ඒ ගණකම අඩු වුණා කියන්නේ කැටලෝ එකේ තියෙන අර ක්වොලිටි එක අඩු වෙනවා කියන එක. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් මම නම් කියන්නේ නැහැ ඒ විදිහට දාගන්න කියලා. ඉතින් මම ගොඩක් දැකලා තියෙනවා වාහන වල එහෙම දාලා තියෙනවා. ඉතින් පුපුරලා තියෙන තැන සුද්ධ කරපුවාම එතන කොළ පාටයි නැත්නම් නිල් පාටයි ඔයගොල්ලෝ දැකලා ඇති. ගොඩක් වාහන වල කොළ පාට නිල් පාට ඒ වගේ කැටලෝ තියෙනවා. ඒ තියෙන තීන්ත මිස් කරලා ඉඳලා ඉතින් මේසියට එලා කපා ගන්න ඕන ඉඳලා තීන්ත මිස් කරලා තමයි කැටලෝ දාන්නේ. ඉතින් තීන්ත කියන්නේ 2K තීන්ත නැතුව 1K ඕන තීන්ත එකක් දාලා මිස් කරගන්න පුළුවන්. හැබැයි කැටලෝ පුපුරනවා. ඉතින් මම එකටම ගහගන්නේ කොළ පාට. ඉතින් කොළ පාට මේක මෙටලික් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මෙටලික් එකක් ගහගන්නේ. ඉතින් මම ගහන්නේ මේක ඕගොල්ලන්ට පේන තැන් වලට විතරයි ගහන්නේ. මොකද යට චේන් එකේ දෙතිරෝධය එන හරියට මම ගහන්නේ නැහැ. මොකද ඒ හරිය ඔයිල් මජං ඒ වගේ දෙයක් රැඳෙන හින්දා එතකොට කොල්පාට ලයිට් කලර් එකක් තිබ්බොත් එහෙම අර දරාව පේනවා. ඒ නිසා තමයි මම මේක උඩ තැන් වලට විතරක් කොල්පාට ගහගන්නේ. ඉතින් ගොඩක් අය හිතන්න පුළුවන් හැම මුල්ලකටම මේ ගහගත්තොත් හොඳයි කියලා. ඉතින් මම මේකේ කළු ඉතුරු කරලා තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒක ලොකු දෙයක් වෙනවා. මොකද අර මජම් වගේ දේවල් හිටපුවාම කොළ පාට කරනින්දා පේනවා, කළු එකට දෙනවා පේන්නේ. ඉතින් ඒ නිසා ඒ හේතුව අරගෙන තමයි මම මේ කොළ පාට ඕගොල්ලන්ට පේනවා ඇති. මම සීට් එක වගේ අහුවෙන තැනටයි ඉස්සරහා පෝක් එකට උඩ හරියටයි ගහන්නේ. ඉතින් අපි කොළ පාට ටික ගහන කරා. දැන් අපිට තියෙන කළු දෙක ගහගන්න. ඉතින් කොළ පාට ටික ගහගත්තට පස්සේ අපිට පුළුවන් කළු ටික ගහගන්න. ඉතින් මම කලින් ගහලා දෙන ප්‍රයිමර් එකක්. ඉතින්
ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බලන්න නැති කියලා හිතනවා මොකද්ද ගහ ප්‍රයිමර් එක කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අමගේ කලින් වීඩියෝ එක බැලුවොත් ඉතින් බයිසිකල් ෆ්‍රේම් එකක් පේන්ට් කරමු කියන එකේ ඉතින් උඩින් දැන් ඔයාලට ලින්ක් එක වැටි ඒකෙන් බලන්න මොකද්ද ගහ ප්‍රයිමර් එක කියලා ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම දැන් කළු ගහනවා මොකද මම කලින් කොළපාට ගහගත්තු එකේ දැල්ල තියෙන්න පුළුවන් හැමතැනම ඉතින් මේ දැල්ල මකා ගන්න තමයි මම ඊට පස්සේ කළු ගහන්නේ ඉතින් කලින් කළු ගහලා ගහවොත් එහෙම ඉතින් මේක පේන්ට් කරලා ඉවරයි ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න එතකොට මම කලින් ඉක්මනින් දාපු video එකක් ඕගොල්ලන්ට කලින්ම බලා ගන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන් bell icon එක click කරන්න දන්නේ නැති දේවල් තියෙනවා නම් පල්ලෙහාන් comment එකක් දාන්න මොකද ඕගොල්ලෝ comment දාන ඒවලට මම අනිවාර්යෙන් video එකක් කරනවා ඉතින් ඕගොල්ලන්ට පුළුවන් comment එකක් දාලා ඊළඟ video එකට මොකද්ද මම කියන්න ඕන ඉතින් ඕගොල්ලන්ගේ නමත් එක්කම අනිවාර්යෙන් මම කියන්න ඉතින් අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න අනිවාර්යෙන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න